පොදුවේ සමාජය දිහා බලද්දී අයිතිවාසිකම් සහ යුතුකම් අතර ගැටීමක් අයිතිවාසිකම් සහ ජාතියේ පොදු අභිලාෂයන් අතර එක්තරා ආකාරයක ගැටීමක් ඒක උසස් පෙළ දරුවන්ගේ උත්තරපත්‍ර ඇගීම වැනි තැනකින් උනත් ඕනම් මැනගන්නට පුළුවන් දේශපාලකයේ විදිහට අපට හෝ මේ සමාජයේ කිසිඳු පුරවැසියෙකුට හෝ සමාජ තීරුවකට යම් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. ඒක සදාචාරාත්මකවත් නැහැ, නෛතිකවත් නැහැ. නමුත් අපිට පොදුවේ තීන්දුව කරන්න වෙන, පිළිගන්න වෙන තැන තමයි සෑම අයිතිවාසිකමක්ම නිසක වශයෙන්ම යුතුකමක් එක්ක බැඳිලා තියෙන්නේ. අයිතිවාසිකම් නිදහස වැනි සංකල්ප පිළිබඳ ලෝකයේ කතා කරනකොට කිවි විශේෂයෙන් අයිතිවාසිකම් පිළිබඳ ඓතිවාසිකම් සහ යුතුකම් එකම රෙදිපටක දෙපැත්ත වගේ ඒ තරම් වෙන් කළ නොහැකි බන්ධනයක් මේ දෙක අතර තියෙන්නේ. දැන් තමන්ගේ වෘත්තීය ඓතිවාසිකමක් වෙනුවෙන් සටන් කරන කණ්ඩායමක් අතින් උසස් පෙළ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය නැත්නම් ඒ දරුවන්ගේ අනාගතය එතනදී පලිහක් විදිහට භාවිත වෙනවා නම් ඒ සම්බන්ධ ගැටුමක් තිබෙනවා. ඒ නිසා අපි යෝජනා කරන්නේ තමන්ගේ අයිතීන් දිනා ගන්නා ගමන් රටක සමාජයක පොදු අභිලාෂයන් අතර ගැටීමක් ඇති වෙන්න තියෙන ඉඩ සීරෝ කරගන්න බැරි වෙයි. නමුත් එය අවම කර ගැනීම වෙනුවෙන් යම් මැදිහත් වීමක් අප සීලු දෙනාටම අනිවාර්යෙන්ම කරන්න වෙනවා. එහෙම නොවුනොත් සමාජයක් තුළ ඊට වඩා සංකීර්ණ ගැටුම්කාරී තත්ත්වයන් නැති වෙන්නට පුළුවන්. ඒ වගේම මේ ඓතිවාසිකම් දිනා ගැනීම සඳහා මේ මොහොතේ අපි දැන් උසස් පෙළ දරුවන්ගේ උත්තරපත්‍ර ප්‍රශ්නය වැනි කාරණාවක් ළඟට ආවොත් අපි දැක්කා කොවිඩ් ව්‍යසනය හේතුවෙන් පාසල් පවත්වා ගැනීම පිළිබඳ දීර්ඝකාලීන අර්බුදයක් තිබ්බා. පාසල් පටන් ගත්තට පස්සේ විෂය නිර්දේශ ආවරණය කිරීම පිළිබඳ ප්‍රායෝගික ගැටලු සහගත තැන් මතු වුණා. පාසල්වල බාහිර ක්‍රියාකාරකම් සලකිය යුතු ආකාරයකින් කඩාගෙන වැටුණා. නිසි කලට විභාග පැවැත්වීම සම්බන්ධ අවුලක් තිබුණා. ඉතින් මේ සියල්ල කොවිඩ් ව්‍යසනයෙන් පසු අවස්ථාවේදී කලමනාකරණය කරගන්න තියෙන තැනදී තමයි අපි නැවත අධ්‍යාපනය ඉතාම නරක තැනකට ගැටලු සහගත තැනකට තල්ලු කරන්නේ. සමහර විටක මේක මහා ධනපති පන්තියේ දරුවන් වෙන ජාත්‍යන්තර පාසලකට හරි ගිහිල්ලා ලන්ඩන් ඒ ලෙවල් හරි ලියලා ඒ දරුව සමහර විට ජීවිතේ කොට දාගනි. අපේ ගමේ අහිංසක දරුවන්ගේ ජීවිතය සහ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් මෙතනදී අනිවාර්යෙන්ම මතුවෙන්නේ. ඒ නිසා මම අවසාන වශයෙන් යෝජනා කරන්නේ දරුවන්ගේ අනාගතය සම්බන්ධ කාරණාවේදී අපි සියලු දෙනා මීට වඩා පරිස්සම් වෙරිය යුතුයි සහ වගකීමෙන් ඓතිවාසිකම් සමග බැඳුණු යුතුකම් සම්බන්ධව යම් ආකාරයකින් අවබෝධයකින් කටයුතු කළ යුතු වෙනවා. අයියෝ අම්මා, රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න. අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්.